අදාපි කතා කරන්න යන්නේ පියයුරු පිළිකාව සම්බන්ධවයි. ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුලවතම දකින්න ලැබෙන පිළිකාව තමයි පියයුරු පිළිකාව. ඒ නිසා පියයුරු පිළිකාව මූලිකම අවස්ථාවේදී හඳුනා ගැනීම තමයි අපි ක්‍රිය කළ යුත්තේ. දැන් මූලිකම අවස්ථාවේ පියයුරු පිළිකාව හඳුනා ගැනීමට මුළු ලෝකෙම හඳුනාගෙන ඇති ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපි කියන්නේ self breast examination. එහෙම නැත්නම් ස්වයං පියයුරු පරීක්ෂණය. දෙවැනි එක තමයි clinical breast examination. අපි ඒකට කියනවා වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගැනීම කියලා. සහ තුන්වෙනි සහ අන්තිම එක තමයි screening mammogram පරීක්ෂණය. දැන් අපි බලමු මේ එකින් එක අරගෙන. දැන් අපේ රටේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට අපි වැඩිපුරම අනුමත කරන්නේ self breast examination. එහෙම නැත්නම් ස්වයං පියයුරු පරීක්ෂණයයි. මේක අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක් විසින්ම මාසකට වරක් කළ යුතුයමයි. මෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔබ ඔබගේ පියයුර ගැන හොඳ අවබෝධයක් තියෙන විට යම්කිසි වෙනසක් එනකොටම ඔබට ඉතා ඉක්මනින් අඳුරා ගන්න පුළුවන්. එතකොට අපිට පියයුරු පිළිකාව මූලිකම අවස්ථාවේදී හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ ස්වයං පියයුරු පරීක්ෂණය එහෙම නැත්නම් self breast examination කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඔබ ඔසප් වීම එහෙම නැත්නම් පීරියඩ්ස් සිදෙන කාන්තාවක් නම් ඔබ තෝරාගත යුත්තේ ඔසප් වීම ඔ පීරියඩ්ස් හැදී අවසන් වෙලා දවස් 7ක් විතර ගියාට පසු දිනයක්. මේ විදිහට අපි මාසෙ එක දවසක් මේ සඳහා වෙන් කර ගන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔබේ නාන කාමරය වගේ ප්‍රයිවට් තැනකදී මෙම ස්වයං පියයුරු පරීක්ෂණය සිදු කරන්න කියලා. මුලින්ම ඔබ ඔබේ පියයුර ගැන හොඳට නිරීක්ෂණය කරන්න. එහි හැඩයේ වෙනසක් තියෙනවද? යම්කිසි චේන්ජ් එකක් ඔබට නොටිස් වෙනවද කියලා. දෙවනුව ඔබ ඔබේ පියයුර හොඳින් පිරිමැද පරීක්ෂා කර බලන්න ඕන. මේන් ගැටිති තත්වයක් තියෙනවද? ඝනත්වයක් තියෙනවද? වැනි වෙනසක් ඔබේ පියයුරේ තියෙනවද කියලා බලා ගැනීමයි වැදගත් වන්නේ. ඉතින් මේ විදියට හැම මාසයකට වරක්ම ඔබ self breast examination එහෙම නැත්නම් ස්වයං පියයුරු පරීක්ෂණය සිදු කළ හොත් ඔබට ඔබේ පියයුර ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් සහ යම්කිසි වෙනසක් දැක්ක විට මූලිකම අවස්ථාවේදී ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තමයි වැදගත් වන්නේ. එතකොට ඒක අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම සිදු කළ යුතුයි. දෙවැනි එක තමයි අපි clinical breast examination කියලා කියන්නේ. කියන්නේ වෛද්‍යවරයෙකු ලවා ඔබේ පියයුරු පරීක්ෂා කර ගැනීම. මෙය අපි සාමාන්‍යයෙන් අවුරුදු 40කට වැඩි කාන්තාවකට වසරකට වරක් සිදු කිරීම තමයි අනුමත කරන්නේ. මෙයින් ඔබට වෛද්‍යවරයෙකු ලවා ඔබේ පියයුර පරීක්ෂා කර ගැනීම සහ ඔබට ඇති ගැටලු විසඳා ගැනීමටත් හොඳ අවස්ථාවක් වෙනවා. එතකොට තුන්වෙනි අපි කියන්නේ screening mammogram පරීක්ෂණය කියලා. මේක සාමාන්‍යයෙන් අවුරුදු 40-45ට වැඩි කාන්තාවකට අපි අනුමත කරනවා. මෙම මැමෝග්‍රම් පරීක්ෂණයෙන් අපි බලාපොරොත්තු වන්නේ පිළිකාවක් සෑදීමට පෙර ඔ ඉතාම කුඩා අවධියේදී හඳුනා ගැනීමයි. විසේ ඉතාම කුඩා අවධියේදී හෝ පිළිකාවක් සෑදීමට පෙර අපිට සොයා ගන්න පුළුවන් නම් මෙම පිළිකා තත්ත්වය ඉතා ඉක්මනින් කුඩා ප්‍රතිකර්මකමයකින් අපිට සුවපත් කළ හැකි වෙනවා. ස්ක්‍රීනින් මැමෝග්‍රම් පරීක්ෂණය සාමාන්‍යයෙන් අපි අවුරුදු දෙකකට එක සැරයක් වයස 40-45ට වැඩි කාන්තාවන්ට අනුමත කරනවා. එතකොට අපිට ක්‍රම තුනයි මූලික වශයෙන් පියයුරු පිළිකාව හඳුනා ගැනීමට තියෙන්නේ. self breast examination ස්වයං පියයුරු පරීක්ෂණය, clinical breast examination වෛද්‍ය පරීක්ෂණය සහ ස්ක්‍රීනින් මැමෝග්‍රම් කියන ක්‍රම තුන. ඉතින් මේ ඔක්තෝබර් මාසයේදී සෑම කාන්තාවක්ම මෙම මූලික පියවර තුන අනුගමනය කිරීමට පටන් ගැනීම තමයි අපි අනුමත කරන්නේ.